සරණ මහත්මයා ඇත්තටම මොකද වුනේ? කුකුත් තුන්නේනේ පහුගිය ජනාධිපතිවරණේ අපි තරණ කළා බුලත්කොළෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා. චූටි ගාණකින් වෙනස් වුණා ඉතින් ඒකෙත් ලොකු ගැටලුවක් නේ. ඔබතුමාගේ පක්ෂම ඇතැම් අය තැන් තැන් වල කියනවා නේද මේ සරණලා වගේ දූෂිත මන්ත්‍රීවරු හින්දා තමයි මේ අපේ ජනාධිපතිතුමා බඩගුණේ. එහෙම කියන අය නම් මම තාම දැකලා නැහැ. හැබැයි ඉතින් එහෙම කියන අය කියන්නේ තමන්ගේ කුණු වහ ගන්න වෙන්නේ. ඇත්තද මේ ඔබතුමා වෙලෙන්දොන්ගෙන් කප්පම් ගන්නවා කියන්නේ? මේ කියන්නේ කොයි වගේවද? ඒ කියන්නේ රුපියල් 100 200 වගේ වෙලෙන් කුඩා වෙලෙන් දුන්නේ. රඹුටල් ලෙල්ලකට පෑගින මට පොඩි චෝදනාවක් තියෙනවා තමයි. ආසන සංවිධායක මමනේ. ඉතින් කුකුලෙක් කිස්සොත් අහු වෙන්නේ මම තමයි. මාධ්‍ය ඉදිරියේ මේ රඹුටන් වෙලෙන් දු කියලා තිබ්බ නේද? මේ රුපියල් 100 200ටත් ඔබතුමා ආවිල තර්ජනය කරනවා කියලා අතපය කපලා දැම්මේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. එහෙම කියන්නත් මේ වෙලාවේ වෙනසක් වුණානේ. හැබැයි කලිනුත් මේ චෝදනාව කරා. මම පත්තරවල කිව්වා. ඊළඟ වැඩක් වුණේ චෝදනාවක් තියනවා නේද ඔබතුමාට මේ නිට්ටඹුවේ වෙළඳ සංගමේ සභාපතිවරයා ඝාතනය කර ඔබතුමා කියලා. මට කියන්නේ චෝදනාවක් තියනවා යෝජනා කරන්නේ. දැන් උද්ඝෝෂණයක් තිබ්බන් ළඟදී ඔබතුමා තමයි මේක කරේ කියලා. උද්ඝෝෂණයක් කියන්නේ මෙහෙම විනී පිට්ටනිය කරන් පාරේ ගියා මිස වෙන උද්ඝෝෂණයක් නෑ. ගින්නක් නැතුව දුමක් එන්නේ නෑ නේද කියලා ජනතාවට හිතන්න පුළුවන්. ඔව් ඒක නෝචි ආසම සංවිධානයේ ඒ ගින්න ඇති. ඒක කලගින්න ඇති. ඒකෙන් දුම නගින කොටක් ගන්න. ඔබතුමාට බලයේ තියෙන කාරණේ ජනතාව බියවද්දමින් හිටපු නිසා මේක එළියට ආවයි කියලා. මට කිසිම නඩුවක් නෑ, හැබයක් නෑ ඒ සම්බන්ධව. ඔහේ කට කතන්දර තමයි තියෙන්නේ. ජනතාව බියෙන් හිටියේ නැද්ද ඔබතුමා? නෑ, ෂෝක් එකට ඉන්න කිසිම බයක් නෑ. ඔබතුමා තියෙන මම ඒගොල්ලොන්ට බයයි චන්දට කියන සුවි. ඔබතුමාට නාම යෝජනා ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මට නාම යෝජනා දෙන්න එපා. ඉතින් මම මොකක් හරි පක්ෂේ වගේ කරු දන්නේ නෑනේ. අපේ මේ කතාවක් තියෙනවා නේද දූෂණ චෝදනා එල්ල වෙච්ච අයට නම හැබැයි තින් චෝදනා තියෙන කාටද නැත්තේ ඉතින් ඔය වෙන්නේ බෑ හැබැයි මම අඹ ගහයි කියලා දිනවන එහෙම කතාවක් අඹ හොරුන්ටත් කන්ට කැල්ලක් ඉතුරු කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනම පක්ෂයක් නිර්මාණය කර ගනිමින් මාමැතිවරණයට ඉදිරිපත් වෙලා එක්සත් ජනතා නිදහස් සම්දානින් නිමල් සිල්වා මැතිතුමා ඉදිරිපත් වුණොත් ඔබතුමා කාගේ පැත්තද ගන්න මට ගමට යන්න හම්බෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයා නම නෝ පැත්තරෝ ගත්තොත් ගමේ උන් ඉන්නේ ඔක්කොම මහින්දත් එක්ක මේ කතාව ඇහුවෙන් පස්සේ නිමල් සිරිපාද සිල්වා මන්ත්‍රීතුමා ඔබතුමත් එක්ක තරහ වෙන්නේ නැති වෙන්නේ තරහ වෙන්නේ දීවි අනිත් ඉන්නේ මේක නෑ දැකමක් නෑ ඔබතුමා හිතන්නේ මහමැතිවරණේ කවුරු දිනයිද එක්සත් ජාතික පක්ෂය ඉතින් ජනතාවගේ කැමැත්ත තාමත් ඔබතුමාත් එක්ක තියෙනවා නෑ අතුරු මොනවා කතා කරනවා පාරේ බහැල යන්නේ බෑ අපි මලගෙදර ගියම අහනවා ජාතික නිවිදි කියලා මොකෝ නෑ කියලා හිලා වාඩි වෙන්න ලොක්ක කියනවා